අයිබෝවන් අදත් අපි ඔබ හමු මේ උදෑසන ජේකබ් වන් ප්‍රොඩක්ෂන්ස් ජේකබ් වන් යුටියුබ් නාලිකාවේ තවත් පත්තර වැඩසටහනක පත්තරයට වඩා අයහගේ දෙයක් අපි ඔබට ලබා දෙන්න සූදානම් ලලිත් ඇතුළත් මුදලි ඊට අපි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ ඇමතිවරයෙක් හැටියට මේ රටට සේවාවන් රසක් කරපු ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාගේ ඝාතනය අදටත් ලලිත් මැරුවේ කවුද අපි ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා මේ ප්‍රශ්නට යම් තාක් දුරට සාධාරණීකරණය කරමින් යම් යම් සැඟවුණු රහස් කීපයක් මීට කලකට පෙර අරුණ පුවත්පත් සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එවකට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී නිමල් එදිරිසිංහ මහත්මයා විස්තර කොට තිබෙනවා. අරුණ පුවත්පතට එතුමා ලබා දීපු රහස් පිළිබඳව අද අපි ඔබේ මනස යොමු කරමින් සූදානම්. ලලිත් ඇතුළත් මුදලි ඇවැත්තුමා මිය යෑමට සතියකට පමණ පෙර එතුමාට යම්කිසි පහර දීමකට එතුමායි ලක් වෙලා තිබුණා. ඒ පහර දීමට ලක් වෙච්ච වෙලාවෙත් තිබුණු ආශ්‍රය මත හිතවත්කම මත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කියනවා ඔගේ පාදයට එවකට බෙහෙත් කරෙත් මම කිය. ඒ කියන්නේ මේ පාදයක ද්වාරයකට කියන්නේ පාදයකට වෙච්ච ආබාධයකට මේ අධිකරණ වෛද්‍ය නිලධාරතුමා ලලිත ඇතුළත්මුදලිව හමුවන්න යනවා. ඒ කියන්නේ රැස්වීමකදී මොන හරි ප්‍රශ්න. ඔව් ඔව්. රැස්වීමකදී එතුමාට පහර දීමක් සිද්ධ වෙනවා. ඒ පහර දීමේදී මං දැන් ළඟම හිතවතෙක් නිසා එතුමා විස්තර කරන ආකාරය. එතුමා යනවා ලලිත ඇතුළත්මුදලි ඇමෙතුමාව බලන්න. ඒ ගිය වෙලාවේ එතුමා ඔහුගේ පාදයකට ඔහු දන්න ක්‍රමයට ඔහු දන්න ආකාරයට ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා. ඒ නිසා එතුමා බෙහෙත් බැඳලා බෙහෙත් කරලා ඊට සතියකට වගේ පමණ පසුව තමයි ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා කුලපන ප්‍රදේශයේ පැවතුණු දේශපාලන රැස්වීමක වේදිකාවකදී වෙඩි වැදීමේ යන වෙඩි තිබ්බේ කවුද කියන එක කොහොමත් රහසක්ව පවතී. අපි මේ රහසක්ව පැවතුණාට ඒ කාලයේදී මේ ලලිත ඇතුළත්මුදලි ඝාතනය කරේ මෙන්න මේ පුද්ගලයා කියලා මම හිතන්නේ මේ දෙමළ මිනිස්සෙක් හොයාගන්න මම හිතන්නේ මේ පුවත්පතේ සඳහන් වෙනවා නේද? ඔබ හරි. ඔබ හරි. නිමල් එදිරිසිංහ මැතිතුමා විස්තර කරන ආකාරයට ඊට දිනකට පසුව කිරුළපන මොගලන් පාරේ තිබිලා ලලිත්ට වෙඩි තිබ්බ කියපු රඝුනාදන් කියන කෙනෙක්ගේ මලසිරුරක් ආරක්ෂක අංශවලට හමු වෙන ආරක්ෂක අංශවලට හමු වෙද්දාට පස්සේ මේ සිරුරර යනවා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ. එතන්දී මේ නිමල් එදිරිසිංහ මැතිතුමා තමයි මේ පරීක්ෂණය භාරව ගන්නේ. ලලිත ඇතුළත්මුදලි මහතාගේ සහ මේ රඝුනාන්දේ දෙදෙනාගේම සිබ්බන් සිරුරු ඒ ස්ථානට රගෙන ගිහිල්ලා දැන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිද්ධ කරනවා. සිද්ධ කරාම ඇතුළත් මුදලි මැතිතුමාට වෙඩි වැදීමෙන් මිය ගිහිල්ලා තියෙනවා. හා වෙඩි වැදීමකින් මිය ගොස් තිබෙනවා. ඒක සනාතයි. වෙඩි තබල තමයි මහු ඝාතනය කළා තියෙන්නේ. සරලව කිව්වොත්. ඊට පස්සේ මේ රඝුනාදන්ගේ සිරුර පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂණයේදී හෙළි වෙනවා. හෙළි වෙන එකටදී පොඩ්ඩක් කලින් කියන්න මේ වන්නි මාමේ මේ මේ රඝුනාදන්ගේ මලසිරුර ගේන්නේ මේ රඝුනාදන් තමයි ලලිත ඇතුළත්මුදලි ඝාතනය කරපු ඝාතකයා. ඝාතකයා හැටි විශේෂයි. ඔව් මේක හේතු ගන්නවා රඝුනාදන් මෙන්න දැන් හම්බ වුණා. ඒ දවස්වල මං දන්නේ ඔබ සැමට මතක ඇති ලලිත් ඝාතකයාගේ මලසිරුර හමුවේ මුගලන් පාරේ. මේ වගේ හැම පුවත්පතකම රූපවාහිනී නාලිකාවල මේක ප්‍රසිද්ධ වුණා. හැබැයි මේක වැරදි. මේක වැරදි කියලා කවුද මේ වැරදි කියන්නේ?
හිටපු අධිකරණ වෛද්‍ය ඒ කොහොමද එතුමා මේ සිරුර කපා පරීක්ෂා කරා ඒ පරීක්ෂණ වලදී හෙළි වෙනවා ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා මිය යාමට දිනකට පමණ කලින් තමයි මේ රඝුනාදන් මිය ගිහිල්ලා දිනකටද මිය යාමට ප්‍රථම මියාමට ප්‍රථම ඒ කියන්නේ ඝාතකයා මිය යනවා මේ ඝාතනයේ ඌ මිනිස්සයාට පෙර හේව ඒක අපිට දන්නවනේ අපේ නිමල් ඉදිරිසිංහ හිටපු අධිකරණ වෛද්‍යතුමා එතුමා බොහොම සනාතව පැහැදිලිව කියනවා මේ මල සිරුර තිබුණු විදිය වැරදි ලලිත් ඇතුළත් මුදලි ඝාතනය කරපු දාට පසුවදා කිරුළපන මුගලන් පාරේදී හම්බෙන රඝුනාදන්ගේ සිරුරයි මේ සිරුරයි අතරේ පරස්පරතාවයක් තියෙනවා ඒක එතුමා කියන්නේ ඇතුළත් මුදලි මැතිතුමා මේ යාමට කලින් මේ පුද්ගලයා මිය ගියා එතකොට අපිට පැහැදිලි වෙනවා මේක බොරුවක් ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාට විදි තිබ්බ රඝුනාදන් නොවේ කියන ආකල්පය අපිට නිතින් වෙනවනේ ඒක නිසාගෙන්ම අපිට එනවා මොකද මේක කියන්නේ ඔබවත් මමවත් මේ රටේ සාමාන්‍ය පුද්ගලෙක්වත් නෙමෙයි ඒ පිළිබඳව හසල දැනුමක් ඇති මම හිතන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් කියන්නේ බොහොම දැනුම් සම්භාරයක් පිළිබඳව තියෙන මිනිස්සු ඒ මැතිතුමා අදිනමල් ඉදිරිසිංහ මැතිතුමා ඒ පිළිබඳව මහා දැනුම් සම්භාරයක් ලබාගෙන තියෙන උනේ ඔව් ඒ නිසාම මේක මේ මල සිරුර වෙනස් වෙලා තිබිච්ච විදිහත් වැරදි මිය යාමත් වැරදි මිය යාම ලලිත ඇතුළත්මුදලි මහත්මයාට පෙර ඉතින් එහෙනම් අපි ඔබෙන් ප්‍රශ්නයක් අහනවා එහෙනම් කවුද ලලිත්ව ඝාතනය කළේ අවසාව මේ ඒ කාලේ සිටපු පාතාල නායකයෙක් සහ තවත් පුද්ගලෙක් එකතු වෙලා තමයි මේක කියලා කතා පැතිරුණා කියලා ඒ වගේම බලන්න අමතිවරයෙක්ගේ එහෙම එක කතාවකුත් ගියා 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 වප්පත් කළා කරන්න බෑ ඔව් සනාථ කරන්න බෑ නමුත් එහෙම කතාවන් මන්ද ඒ වෙන විට එවකට තිබිච්ච රජෙන් මෑත් වෙලා ලලිත් ඇතුළත් මුදලි ගාම්සානායක ජීඑම්පී මේ වගේ වෙනම පක්ෂයක් හිටියේ ඒ පක්ෂයක් හදලා ඒ පක්ෂයේ රැස්වීමක් තමයි එදා කිරිලපනේ තිබුණේ ඒ රැස්වීමෙන් තමයි එතුමාට තම අභාග්‍ය සම්පන්න විදියට මේ රටට අවශ්‍ය කරන කෙනෙක් මේ රටේ මිනිස්සුන්ට අද හිටියනම් මං හිතන්නේ එතුමාගේ අගය බෙහෙවින්ම දැනෙන්න තිබුණා ඒ වගේ පුද්ගලයෙක් අපිට නැති කරා ඒ වගේම මම හිතනවා මේ සිද්ධිය වෙලා මේ දැන් මේ වෙනකොට වසර 35ක් වගේ කාලයක් ගත වෙලා හැබැයි මේ 35ද අපේ රටේ ජනාධිපති විය හැකිව තිබූ පුද්ගලෙක් තමයි මේ මා විශ්වාස කරන විදිහට අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම එතුමාට තියෙන දැනුම් සම්භාරය එතුමාගේ උගත්කම අදටත් මහපොළ ගැන අපේ සිහියට නැගෙන විට කෙලින්ම අපිට සිහියට නැගින්නේ ලලිත් ඇතුළත් මුදලි කියන නාමය නොමරන නාමය ඊටම සංවේග ජනක විදිහට එතුමාව ඝාතනය කරලා එතුමා විනාශ කරලා ජම් කෙනෙක් ජම් දෙයක් ලබා ගන්න උත්සාහ කරා නම් ඒ දේ අදවන්ට ලැබුණද කියන ගැටලුව සහ ප්‍රශ්නයත් අපි ඉදිරිපිට තියෙනවා. ලලිත් එදිරිසිංහ අපේ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා කියන කතාවත් එක්ක මේ සතිය, ඒ කියන්නේ ලලිත් ඇතුළත් මුදලි ඝාතනය වීමෙන් පසු ඉදිරියට එන සතිය ඉතාම තීරණාත්මක සතියක් වෙනවා. තීරණාත්මක සතියක් මේ පළවෙනිදා මේ ආසන්න දිනේ ඉදිරියේදී වෙන්න. මගේ මතකය නිවැරදි නම් අප්‍රේල් 23 24 වගේ තමයි ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා ඝාතනය වෙන්නේ. හැබැයි ඔබ අර කිව් කතාව හරි ඊළඟ සතිය තීරණාත්මක සතියක් වුණා පමණක් නොවේ මේ රටේ එවකට හිටපු ගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මහාමාර්ගයේ ඝාතනය ඔව් අපි දැන් කතා කරමු අපි ඊළඟ පත්‍ර පිටින් අපි මේ අද කතා කරමු ලලිත් ඇතුළත් මුදලි වගේ රටට ශ්‍රේෂ්ඨ නායකයෙක් කියනවා අවංකවම අපි අත්ද කියන අද විශ්වවිද්‍යාල සිසුන් සමහර අය මා සමග පවා පවසල තිබෙනවා එතුමාගේ පින්චින් දෙන්න තමයි අද අපිට මේ මහපොළව දීමනාව ලැබෙන්නේ. එතුමා
ළඟා කරගත්තු සැප සම්පත් නැහැ. නමුත් එතුමා අද මේවනතර සිටියා නම් මේ රටේ මම හිතන්නේ රාජ්‍ය නායකත්වය අනිවාර්යයෙන්ම ලැබෙන්නත් ඉතිහාසයෙන් ඉඳි. ඒ වගේම මේ මල සිරුර වෙනස් වෙලා තිබුණු විදිය වැරදි කියන එක තමයි අපේ අධික වෛද්‍යධාරී නිමල් එදිරිසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. මල සිරුර වෙනස් වෙලා තියෙන විදිය වැරදි. කියන්නේ ඉතා පැහැදිලි ලෙස එහු ඔප්පු කරනවා ලලිත් ඇතලත්මුදලි ඝාතනය වෙච්ච වෙලාව සහ රඝුනාදන් ඝාතනය වෙලා මිය ගියා නම් ඒ වෙලාව ඒ කාලය අතර පරස්පරයි. ඒ කතාවත් එක තමයි අපි දැනගන්න ඕනේ කවුද අපි අන්නේක තමයි අපි ප්‍රේක්ෂක ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කවුද එහෙනම් ලලිත් ඇතුළත්මුදලි ඝාතනය කළේ කාටද වුණා තිබුණේ මේ වගේ හොඳ මිනිස්සේ ජාතියකට රටකට දේශයකට ලොවකට අහිමි කරන්න මේකට කාටද මේ වුණා තිබුණේ කොහම වුණත් අපිට කියන්න තියෙන්නේ ලලිත්ලා වගේ මිනිස්සු දහසක් අවශ්‍ය අපිට හිටපු එකම ලලිත්වත් අපි මුදුරගත්තා. ඒ ඇයි? අපි බලන්න ඕනේ. දැන් මේ පුවත්පත් මේ අරුණ පුවත්පතේ තමයි මම හිතන්නේ මේ වැඩසටහන ලලිත් එදසිංහ නිමල් එදසිංහ මහතා දිගින් දිගටම මේ වගේ ඝාතන සම්බන්ධව අපිට තීනතරතොත් ඒ ලේඛකයාට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේක 22 වඩා යමක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය දෙයට වඩා යමක් මේ අපේ නාලිකාවෙන් අපි ඔබට දෙන්න නිරතුරුවම සූදානම්. ඒ නිසා තමයි අපි ඔබට කියන්නේ විස්තර කරන්නේ ලලිත් වගේ කී දෙනෙක් අපිට තාමත් මං හිතන්නේ ඉදී සෙවණැලි අඳුරු සෙවණැලි පා වෙනවා. ඒ නිසා ජේකබ් වන් නාලිකා ඔබට පත්තරයකට වෙලියම දීමට සූදානම්. හැමදාමත් අපි ඔබට මම ඔබට මේ විස්තර කතනේ ගෙනාවා. දීලානන්දවන්නේ